ශිෂ්ට සම්පන්න කරන්න අලුත් නීති රීති හඳුන්වලා දෙන්න උත්සාහ කරන වෙලාවේ තියෙන නීති රීතිත් නවත්තන්න ඕන කියලා ඒව කටුගාලා දාන්න ඕන කියන අදහස තුල අධිකරණ ඇමතිවරයා හැසිරෙනවා නම් කතා කරනවා නම් ඒක වගකීම් සහිත ආණ්ඩුවකට ගැළපෙන්නේ නැහැ. දැන් කොම්කරු නීති පැත්තකට දාන්න ඕන කියන කාර්යයෙන් අදහස් වෙන්නේ සංවිධානීයමේ අයිතිය අංක 87 ප්‍රඥප්තිය ඊළඟට සාමූහිකව කේවල් කිරීමේ අයිතිය අංක 98 ප්‍රඥප්තිය කියන මූලික ප්‍රඥප්ති දෙක උල්ලංඝනය කරන ඒවා වැඩක් නැහැ කියන අදහස තුල තමයි මේ ඇමතිවරයා කතා කරන්නේ. එතකොට ඇයි එහෙම කතා කරන්නේ? පෞගිය කාලය තුල මේ රට ඇතුළ ඇතිවෙච්ච සිද්ධි දාමයන් නිසා. දැන් ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවයවත් කරන ගුරු සටනක් දියත් වුණා. ඒක නරක එකක්ද? නැහැ. මේ වර්තමාන ආණ්ඩු රටේ හිටියපුණු ආණ්ඩු ඒ අයට ඒ අයගේ විෂමතාවයවත් කරගෙන ඒකට සාධාරණීකරණ කරන්න කටයුතු කරන්නේ නැහැ. එතකොට දැන් සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ සටනක් යනවා. අයිතිවාසිකම් වෙනුවෙන් ඒ විෂමතාවයවත් කරන්න කියලා. ඒක නරක එකක්ද? නැහැ. නරක එකක් නම් වැඩවර්ධන කිරීමේ අයිතිය මේ ලංකාවේ රට තුල නීතියානුකූල කරලා තියන්නේ ඇයි? ලෝකයේ නීතියෙන් පිළි අරගෙන තියන්නේ ඇයි? සාමූහිකව කේවල් කරන කියන්නේ පිකට් කරන්න පුළුවන්, සිට් ඩවුන් ස්ට්‍රයික් කරන්න පුළුවන්, පෙළපාලියන්න පුළුවන්, පිකටින් කරන්න පුළුවන්, ස්ට්‍රයික් කරන්න පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ සියලු දේවල් පිළි අරගෙන තියෙන්නේ බන්දේසියක තේලා අයිතිවාසිකම් දෙන්නේ නැහැ කියන සංකල්පය හැමෝම පිළිගන්න නිසා. තේම අලිසබ්ඩිට මේක තේරෙන්නේ නැත්නම් අධිකරණ ඇමතිවරයා විදියට සිටීම ගැටලුවක්. ඒක නිසා ඔහුට අපි කියනවා ඔහුට අධිකරණ ඇමතිවරයා විදියට මෙරට හුඟක් කරන දේවල් තියෙනවා. ඔහුට වගකීමක් තියෙන ඒ වගකීම තේරුම් ගන්න. මේ ප්‍රශ්න විසඳන්න කලමනාකරණය තමයි කරන්න තමයි මෙරට ඇමතිවරු ඉන්නේ. එහෙම නැතු තියෙන රීති අතු ගන්න මේ කටු ගන්න නෙමෙයි. ඒක තමන්ගේ වගකීම තේරුම් අරගෙන හැසිරෙන්න කියන එක තමයි අපි අලි සබ්ඩ්‍රිට කියන්නේ.